ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් අවධානය යොපුවත් සිරස්තල වෙත කප්‍රල්ගේ සයමාසික ආර්ථික ප්‍රතිපත්තිය එළිදකී අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සඳහා වූ මහ බැංකු තැන්පතුව ඉවත් කරයි හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අධිචෝදනා පත්‍ර බාර දෙයි ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් යටත් වෙලා മന്ത്രി හෙක්ට අප්පුහාමි කියයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයට පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමාවන් වහාම ඉවත් කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා එහෙත් ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළේ. ඒ ඉදිරි 6 මාසයේ සඳහා වන මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 5ක සංචිතයක් බවද ඔහු ප්‍රකාශ කළා. ඉදිරි මාස 6ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සකස් කළ නව සැලසුම මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කළා. මෙහිදී මහ බැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය ආනයනයේදී පනවා තිබූ 100ට 100ක ආන්තික මුදල් තැන්පතුව වහා ඉවත් කරන බවයි. නමුත් ව්‍යාපාරිකයින් සහ ආනයනකරුවන් මෙය අවභාවිතා නොකළ යුතු බවද ඔහු අවධාරණය කළා. මම මේ අවස්ථාවේදී ආනයනකරුවන්ට විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ආනයනය කිරීමට උත්සාහ කරන්නට එපා. මොකද එහෙම කරන්නේ නැතුව දැනට තියෙන තත්ත්වය අනුව කරගෙන ගියා නම් හැමෝටම ඇතිවෙනට විදේශ විනිමය තිබෙනවා. අපි ඒත් එක්කම රජයට කියා සිටිනවා ඕනෑම අපනයනයක් අපනයනයක් බවට පත් වෙන්නේ මේ අපනයන අන්තිමටම රුපියල් බවට පත් වීම හරහා රුපියල් එන්නට ඕනේ රටට. ඒ නිසා තමයි රජය මේ අපනයන කරුවන්ට විශේෂ සහන ආකාරයට බදු සහනයක් ලබා දෙන්නේ. බදු ගෙවන්නේ 128ක නම් 114 බවට පත් කරන්නේ පදනම මත. දැනට ලබා දීලා තිබෙන ණය පමා කිරීම ඒ ක්‍රමවේදය තවදුරටත් කරගෙන යාම සඳහා අවශ්‍ය වෙනවා නම් ද්‍රවශීලතාවය ඒ ද්‍රවශීලතාවය ලබා දෙන්නට මහ බැංකුව ඉදිරිපත් වෙනවා. ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ ඩොලර් බිලියන 5ක සංචිතයක් බවද ඔහු ප්‍රකාශ කර සිටියා. ආනයනයේදී ලබන වසරේ මුල් කාර්තුව වන විට 6.5%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීම ඉලක්කය වන බවද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළා. අපි සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරනවා පිට රටවල් වලින් ඉඳලා ශ්‍රී ලංකාවට මුදල් එවනකොට සාමාන්‍ය බැංකු ක්ෂේත්‍රයෙන් තිබෙන පද්ධතිය පාවිච්චි කරලා මුදල් එවන්නට කියලා පිට රටවල් වලට යන අයට තමන්ගේ මුදල් ගෙනියන්නට ලබා දීලා තියෙන සහන දිගටම ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා ජනවාරි 1 වෙනිදා ඉඳලා ඉගෙනීම සඳහා සහ සෞඛ්‍ය සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සියලු දෙනාටම තමන්ට මේ මුදල් ලබා දීමටත් අපි කටයුතු කරගෙන යනවා. බොර්තෙල් සම්බන්ධයෙන් සැකයක් තබා නොගන්නා ලෙසද මහ බැංකු අධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා. රටේ බොර්තෙල් බිල්පත් ගෙවීමට අවශ්‍ය මුදල් සපයමින් විදේශ විනිමය වෙළඳපොළ වෙත ද්‍රවශීලතාව වැඩි කිරීමට අපි යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. සැකයක් තබා ගන්න අවශ්‍ය නැහැ. බොර්තෙල් හිඟයක් හෝ ගෑස් හිඟයක් හෝ ඒ වගේ කිසිදයක් සිදු වෙයි කියලා මුදල් නැතිකම නිසා මහ බැංකුව ඒකට කටයුතු කරන බවට මාද මෙහිදී කියා සිටිනවා. කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවටපත් ණය ගැතියන්ට ලබා දෙන සහන පිළිබඳවද මෙහිදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරිකයන් තමන්ගේ පැරණි ණය සහ පැරණි පොලිය ඒත් එක්කම නව ණය සහ නව පොලිය ගෙවද්දී ඇහෙන පීඩණයකට ලක් වෙන්න පුළුවන් කියලා. ඒ අයට සහනයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 15000ක් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ මාස 6 තුලදී පරාතේ එක්සිකියුෂන් එක හරහා දේපල පවරා ගැනීම අපේ බැංකු වලට ඉල්ලීමක් කරලා ඒක නොකර සිටින්නේ කියලා ඒත් එක්කම වාහන නැවත පවරා ගැනීමත් අත්හිටුවන්නට කියලා ඊළඟ මාස 6 තුලදී අපි සියලුම බැංකු සහමූල්‍ය ආයතන වලට උපදෙසක් දෙනවා. අපි සියලු දෙනාම තේරුම් ගන්නට අවශ්‍යයි අපි මේ යන ගමන අපි යා යුත්තේ එකතු වෙලා අරමුණක් තියෙන ප්‍රෝණේ රට වෙනුවෙන් අපි මේ කාලය තුලදී වගකීමකින් ඒ කටයුතු නිරත වෙන්න ඕනේ කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරලා දෙන්නට කැමතියි. 2022 අවසන් වෙන විට අපේ රට අලුත් මාවතකට හැරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට ඒ කරන යන වැඩ කටයුතු සියල්ලම ඉතාමත් පැහැදිලි ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි අපේ මතය. පාලනය අහෝසි වීමත් සමග සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. එසේම තවමත් වෙළඳපළේ සහල් හිඟයි. විවිධ අවස්ථාවල රජය සහල් සහ ඒ සඳහා ගැසූ ගැසට් මල්වත්තේ අලිවිවන සමහර තේරුමක් නැති ගීත ඇතුළත් කැසට් වගේ තත්වයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් සහල් සඳහා අවසානයේ පාලන මිල තීන්දු කළේ මහමෝල් හිමියන්.
දැන් සභාතමෝ සතුටින් විසිර ගියහ කියලා තමයි බැලු බැල්මට අපට කියන්න වෙන්නේ. මේ සමස්ත භාණ්ඩ හිඟය සහ වෙළඳපළ හැසිරීම පිළිබඳව අප තබන සටහන. කොවිඩ් වසංගතයේ හේතුකටගෙන ලෝකයේ පුරා බොහෝ රටවල් විවිධ දුෂ්කරතාවලට මුහුණ දුන් සහ මුහුණ දෙන බව සත්‍යයක්. සමහර දිලිඳු රටවල් නිසි කළමනාකරණය තුලින් අවශ්‍ය ඉලක්ක ජය ගනිමින් සිටිනවා. අපේ රටට ඇත්තටම වැරදුනේ සහ වරදින්නේ කළමනාකරණයක් නැති නිසායි. සහල් ඇටෙන් සීනි ඇටෙන් පරිප්පු ඇටෙන් හරි හොරා කන්න හදන නිසායි. පසුගිය කාලයේ පුරා සහල් හිඟයක් ඇති වුණා. මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. ඒ අවස්ථාවේ බොහෝ දේශපාලනඥින්ගේ පම්පූරි කතා අප අසා සිටියා. සහල් මිල පාලනයට හරියටම නිලය අල්ලන්න හයිය තිබුණේ ගොවින් අතවත් රජයේ ගාවත් නෙවෙයි. අපේ රටේ ගොවියාගේ වීටික තොග පිටින් තුට්ටු දෙකට අරගෙන සහල් බවට පත් කරලා ගබඩා කරන්නේ මහා මොහොල් හිමියන්. මේ මහා මොහොල් හිමියන් දශක කිහිපයක් පුරා කලේ වී මිල දීගෙන සහල් කරලා අලෙවි කරන එක. තුට්ටු දෙකේ ලාභයකට මෙවන් ව්‍යාපාරයක් විශාල කාලයක් පවත්වගෙන ඉන්න විදිහක් නැහැ. මහා මොහොල් හිමියන්ට කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වෙන්න පුළුවන් කමකුත් නැහැ. සෑම රජයක්ම අඩු වැඩි වශයෙන් මේ මහා මොහොල් හිමියන් ළඟ ධන ගහලා තියෙනවා. අද වත්මන් රජයටත් එසේ ධන ගසන්න සිද්ධ වුණා. ඒ වී මිලදීගෙන සහල් බවට පත්කොට ගබඩා කිරීමේ ශක්තිය සහ අලෙවි කිරීමේ නිවැරදි ජාලයක් එකදු රජයක්වත් සතු වුණේ නැහැ. තිබෙන ටිකක් දුර්වල කලවනාකරණය සහ යටි මඩි ගැසීමේ උපන් පුරුද්ද නිසා බිඳ වැටලයි තියෙන්නේ. එදා සිට අද දක්වා බොහෝ මැති ඇමතිවරුන් හැමදාම කියන කතාවක් තියෙනවා. මිල පාලනයට උත්සාහ කරන්නේ සහ ගැසට් ගහන්නේ පාරිභෝගිකයා රැක ගැනීමට කියලයි. අද වෙනකන් රැකගත් පාරිභෝගිකයෙකු හෝ ගොවියෙකු අප දැක නැහැ. හැමදාම ගොවියා මඩ සෝදමින් ඉන්නවා. ණය වෙනවා, ණය ගෙවනවා, යලි වගා කරනවා. මඩ සෝදනවා මිස රජ වෙලා නැහැ. රැකගත් පාරිභෝගිකයෙකුත් නැහැ. පාරිභෝගිකයාට අන්තිමට සිදුවන්නේ වැඩි කළ මිලට සහල් සීනි හෝ වෙනත් ඕනෙම ආහාර ද්‍රව්‍යයක් කුසගින්න බඩගින්න නිසා මිලදී ගන්ටයි. දැන් හාල්වල අවසන් කිලෝ එකේ බර පාරිභෝගිකයා මතයි. සීනිවල අවසන් කිලෝ එකේ බරත් පාරිභෝගිකයා මතයි. අද හෙට වැඩිවන දැනට ඇත්තේම නැති කිරිපිටි කිලෝවක බරත් අවසානයේ ජනතාවගේ හිස මත වැටෙනවා. අවසන් වශයෙන් අපට කියන්ට ඇත්තේ මහා මොහොල් හිමියන් ළඟ කිරිපිටි ආනයන කරුවන් ළඟ ගෑස් ගෙන්වන අයගේ ගෑස් ළඟ නතර වූ සියලු දෙනාටම සබහතුමෝ සතුටින් විසිර ගියහ කියන වාක්‍ය පමණයි. වර්තමාන කිරිපිටි හිඟේ තියෙන ඉතින් ගන්න සල්ලි නැති එකනේ ප්‍රශ්න තියෙන. වරායට ගෙනල්ලා තියෙනවා වරායෙන් ඔන්න. දැන් ඒවා බංගලාදේශයට යවන්න ආදෙන. මේක හැමදාම තියන් ඉන්න බෑ බීහල් වගේ. අපිට ඉතින් දුකයි දුකයි පොඩි කට්ටිය කිරි නැතුව ඉල්ලනකොට අපි කොහෙන්ද දෙන්නේ? ඊ ඇවිල්ලා බෝල මේ හිටියා කිරි පිටි නැහැ කිව්වා. අදාව අද බඩු නැහැ ලබන සතියෙන්න. අපිට වැඩි පොඩි අයන තමයි කිරි පිටි වල ප්‍රශ්නේ බලපාන්නේ. කිරි පිටි නැහද? මොනෝ කරන්නේ ඉතින් ගවලර යනවා. මේ ආණ්ඩු සෘජුව මැදිහත් වෙන්න ඕනේ මේ ප්‍රශ්නෙට. එහෙම නැත්නම් කවදාවත් මේ රටේ ජනතාවට හාල් ප්‍රශ්නේ විසඳුමක් නැහැ. මේ හාල් හිගේ නිර්මාණය කරේ රජේ ඕනෑකමයි. මෝල් හිමියට උමනා විදිහට මිල පාලනය කරන්න දෙනවා නම් ආණ්ඩුවක් මොකටද මේ රටට? ඇත්තම මේ රජයේ ක්‍රමවත් විදිහට පාලනයක් තිබ්බනම් මේ හාල් අර්බුදය කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. මේක මහා ජනතාවට දෙන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි. ව්‍යාපාරිකයෝ නිකන් මිල ගණන් තීරණය කරනවා. ඇමතිවරුන්ට අහක බලාගෙන සිද්ධෙන් වෙලා තියෙනවා. මේක මොකද්ද කියන එක මට තේරෙන්නේ නැහැ. පෙර රජේවල් පවා මේවට කියන්න ඕනේ. ඉතින් අපිට හාල් කිලෝ එකක් දෙකක් අරන් වැඩක් නැහැ. හාල් මිටික් විතර ඕනනේ. හැම හෝටලයකම මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. සාහන ක්‍රමයකට හාල් ටිකක් දෙන්න. ඇත්තටම හාල් ප්‍රශ්න ලොකුම මේ ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපිට කඩේකට ගියත් මේ දෙන්න කිලෝ එකයි දෙකයි ඉතින් එහෙම අරගෙන අපිට ඇත්තටම වැඩක් නැහැනේ. කුඩා පක්ෂවලට පමණක් නොව මහා පක්ෂවලටද අද ඕනෑතරම් ගැටලු ඇති බව කම්කරුව මාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. අඩුම ගානේ එදා මෙන් අද රැකියාවක්ද දීමට නොහැකි බවයි ඔහු පවසන්නේ. එල්එන්ජි බලාගාරය ලබා දීම පිළිබඳව පැති දෙකක් තියෙනවා. එකක් රටට ආයෝජන අවශ්‍යයි. මේ අවස්ථාවේදී රටට ඩොලර් අවශ්‍යයි. රටේ ජනතාව බඩගින්න තියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක එක පැත්තක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පිළිබඳව මතයක් තහම් ප්‍රකාශ කළා නැහැ. සහල් නිෂ්පාදනය කිරීමේ හා සැකසීම පිළිබඳව ඒකාධිකාරයක පෞද්ගලිකාංශයේ තිබුණා.
දවසකින් අපිට වී මණ්ඩලය ගොඩනගන්න බෑ දවසකින් කුඩා මෝල් හිමියන්ව ශක්තිමත් කරන්න බෑ අනිවාර්යයෙන්ම අපි මුල් අර්බුදයක ඉගෙන වෙලා තියෙන්නේ අපේ කුඩා පක්ෂ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අපිට ලැබෙන්නේ නෑ කුඩා පක්ෂ තියා දැන් ලොකු පක්ෂවල අයටත් ලැබෙන්නේ නෑනේ ලොකු පක්ෂවල අයටත් දැන් ලැබෙන්නේ රැකී රක්ෂා ඉස්සර වගේ දෙන්න පුළුවන් කමක් නෑ මේ තියෙන ආර්ථික තත්ත්වය අනුව මෙතෙක්ල් සෑම විටම කතා කළේ ගුරුවරුන් සහ ගුරු සංගම් ඒ තම වැටුප් සටන පිළිබඳවයි පළමු වතාවට දෙමව්පිය සංගමයත් තම දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගුරුවරුන්ට චෝදනා එල්ල කළා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ අතර ගුරු සංගම් වලට එරෙහිව යුරෝපා සංගමයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කෙරුණා ඒ ඉදිරිපත් කළේ සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුවයි අපේ දරුවෝ ප්‍රාණයම කරුව වශයෙන් තබාගෙන ගුරු සංගම් වලට මුවා වෙලා ත්‍රස්තවාදී බලවේගයක් මේ රටේ ක්‍රියාත්මක වෙන බවක් අපට පේන ගුරු වෘත්තීය සමිතිය අන්තර්ජාතික වශයෙන් කීයක් හරි අතමිට මිලෝ ගන්නවද දන්නේ අද අපි දෙමව්පියන්ට කියනවා දෙමව්පියනි අවදිවහු දරු පරපුර බේරා ගනියු තමාගේ බඩගෝස්තර වාදය හොයාගන්න අහිංසක දරුවාම ප්‍රාණ අපේට තබා ගැනීම ගුරුවරු වශයෙන් හොදද මේ ගුරුවරුද ගුරුවරු නෙමේ ගුරුහරු එතන අපේ දරුවා ගැන තීරණය කරන්නේ ස්ටාලින්ද අපේ දරුවාගේ විවාහය ගැන තීරණය කරන්නේ ස්ටාලින්ද මේ වැඩේ අකුල ගන්න මේ දරුවාම ප්‍රාණ අපේට තියාගෙන තමුන්ගේ බඩගෝස්තර වාදය හොයා ගන්නවට වඩා නම්බුකාරයි අඹුඩ ලේසු දෙකක් ගහගෙන මහපාරේ තව ලේසු දෙකක් බිම එලාගෙන හිඟා කනවා මානව හිතවාදී ගුරු මව්වරුනි පියවරුනි හෙට දිනේ පාසල් විවෘත වීම සමගම ඔබ පාසලට එන්න අතපසු වෙච්ච පාඩම් ටික කියලා දීලා මේ අහිංසක දරුවන්ගේ අනාගතය ආලෝකමත් කිරීමේ පුණ්‍ය කර්මයට දායක වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබ වෙනුවෙන් ගුරු සංගම් වල බලපෑමක් ආවොත් අපි කියනවා අපි දෙමව්පියෝ සියල්ලම මහපාර්ක බහිනවා අපි මේ වෙනකොට දෙවුන්දර තුඩුවේ ඉඳලා යාපා පට්න දක්වා දෙමාපිය පවුරක් සකස් කරලා ඉවරයි මාසෙන් මාසෙට මාරු වෙන අධ්‍යාපන ඇමතිතුමා මේකට වග කියනවාද එහෙම නැත්නම් මේ ආණ්ඩුවක් කියනවාද එහෙම නැත්නම් මේ ගුරු සංගම් වල ඔය ප්‍රධාන නියෝජිතයන් මේකට වග කියනවාද කියලා අහන්න කැමති මේක බාර ගන්න කවුරුත් නැහැ දෙමාපියන් වශයෙන් අපිට අද තියෙන වේදනාව සමස්ත ශ්‍රී ලාංකික දරුදරුවන් වෙනුවෙන් තමයි අපි මේ හඳනගන්නේ මෙතර ගුරුවරුන්ගේ වර්ජුනේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා සිංහලේ ජාතික සංවිධානය විසින් යුරෝපා සංගමයට ලිපියක් බාර දීම සිදු කළා. අමරිකානු සමාගමක් සමග විදුලි උත්පාදනයට ගිවිසුම් ගැහුවේ කුමන පදනමකින්දයි එක්සත් ජාතික පක්ෂයේ රජෙන් ප්‍රශ්න කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී නීතිඥ සුදත් ජයසුන්දර මහතායි රජෙන් මේ පිළිබඳව විමසුවේ. මෙතර සමග ජන බලවේගී පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අපුහාමි මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකාව දැන් ඇමරිකාවට සම්පූර්ණයෙන්ම යටත් වී ඇති බවයි. අපිට විදුලිය නිපදවන්න තියෙන අවශ්‍ය කරන වැඩසටහන වෙනුවට අපි ඇමරිකාවත් එක්ක ගහ ගන්නවා ගිවිසුමක් අවුරුද්ද පුරා අපි එයාගෙන් LNG මෙච්චරක් අරගන්නවා ඕනෑම අවස්ථාවක පුළුවන් ඇමරිකාවට පුළුවන් අපේ මේ බලාගාරය නවත්තන්න පුළුවන් අපේ සප්ලයි එක නතර කරන්න පුළුවන් අපේ බලාගාර සියල්ල නතර වුණොත් විදුලිය අපේ රටේ මාසෙකට දෙකකට උනත් නතර කරන්න පුළුවන් මේකේ කොමිස් ගහ ගන්න පුළුවන් මේක විකුණන්න පුළුවන් හැබැයි මෙද්ද වෙන්නේ අවසාන කාලෙදී මේ රටේ මිනිසුන්ට ඇමරිකාවට යට වෙලා මේ ඇමරිකන් කම්පනිය නිව් ෆෝටස් එනර්ජි කියන එක කියනවා ඩොලර් 1.7කට MMBTU එකක් දෙනවයි කියලා. එහෙමයි කියන්නේ. දැන් අපි දන්නේ නැහැ කොහොමද මේක වෙන්නේ කියන එක. දැන් මේ ලන්සු වලින් තොරව මේක පාටම රජය අර එදා 12ට අස්සම් කරලා දෙකට ගියා කෙනාම තමයි මේකත් අස්සම් කරන්නේ. අස්සම් කරලා කියනවා මේකෙන් අපි ගෑස් දෙනවා කියලා. දැන් මොකද්ද මේ තියෙන හදිස්සිය? එක පාටම හදිස්සියකට මේක දෙන්න යනවා. වරුදු පහකට අපි බැඳලා ඉන්නවා මේක ගන්න. ඉබ ගත්තේ නැත්තත් අපි ගෙවන්න තියෙනවා. ඒක දඩයක් ආය වෙනවා. ඊට පස්සේ ඉවර වෙලා එතනින් එහාට රටට එන කිසිම සුගතියක් ඇති වෙන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ කිසි දෙයක් ඉතුරු කරලා යන්නේ නැහැ අපිට. අපේ රජයට බැරි මේ ගෑස් එක අරගෙන දෙන්න. මම ක්‍රමවේදයක් අනුගමනය කරන්නේ නැතුව මේ වෙන කෙනෙකුට දීමෙන් අපිට දෙන පාඩුව කොහොමද ගන්න කරන්නේ? ඇයි මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ කතා කරන්නේ නැත්තේ? ඇයි මේ ඉවසුම සම්බන්ධව හෙලි නොකිරීමක් කරන්නේ පාර්ලිමේන්තුවේ? කො රටට වාසියක් වෙනවා කියලා කොලේ වහලා ගහලා වෙන එක්කෙනෙක් අතමාරුවක් කරනවා නම් මේ වෙලාවේදී ඒක නම් සහගාන අපරාධයක්. මහකන්නේ කාබනික පොහොර භාවිත කරන ගොවීන් 481,000කට රජයේ සහනාධාරය මේ වන විට ලබා දී අවසන් බව රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. කාබනික පොහොර භාවිතයෙන් පමණක් වගා කරන්න අපේ රටේ ගොවිවීම් තවමත් සූදානම් නැති බවයි මේ අතර සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. රසායනික පොහොරවලින් තොරව කාබනික පොහොර පමණක් භාවිතා කරමින් සිය වගාවන් සිදු කරන ලෙස රජය විසින් මෙරට ගොවීන්ට
අභියෝගයක් ලබා දුන්නා. දැන් ඒ අභියෝගයට මාස කීපයක් ගත වෙනවා. ඇතැම් ගොවීන් කාබනික පොහොර නිෂ්පාදනය කළා. සමහර ගොවීන් කාබනික පොහොර භාවිතා කරලා සරු අස්වැන්නක් ලබා ගත්තා. තවත් සමහර ගොවීන් පිරිසක් තවමත් රසායනික පොහොර ඉල්ලලා හඬා වැටෙනවා. කෙසේ වෙතත් මේ වන විට මහකන්නේ වගා කරන සියලු ගොවීන්ට කාබනික පොහොර ලබා ගැනීම මෙන්ම නිෂ්පාදනයට අදාළව රජය මගින් ගොවීන් වෙත ලබා දෙන රුපියල් 12500 දීමනාවේ පළමු වාරිකයේ වන රුපියල් 7500ක මුදල ගොවීන් 481000කට ගෙවා අවසන් වෙති බව රාජාමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සහිත හරිත ආර්ථිකයක් සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ රාජාමාත්‍ය අනුකමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රාජාමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබෙනවා. කෙසේ වෙතත් මහකන්නේ කාබනික පොහොරවලින් වගා කරන්න අපේ රටේ ගොවිබිම් තවමත් සූදානම් නැති බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා පවසන්නේ. මුළු ගොවීන් ප්‍රමාණයෙන් අඩු ගානේ 150කටවත් මේ මුදල දීලා නැහැ. ඊළඟට මතුවෙන ප්‍රශ්නේ තමයි දැන් ඔය ආධාරී දුන්නයි කිව්වට ඇත්තටම ගොවියෝ පොහොර හදලාද තියෙන්නේ. ඒ හදන පොහොර යොදන්න වෙන්නේ ලබන යල කන්නට. මේ මහකන්නේ නම් යොදන්න හම්බෙන්නේ නැහැ. මේ සඳහා කොච්චර දුරට සූදානම්ද? අන්නේ සූදානම් ගොවියෝ ඉදිරිපත් කෙරුවොත් ආණ්ඩුවට අපි කියනවා ගොවියෝ ලක්ෂයක් හොයාගන්න බෑ. අදත් පොහොර ගැටලුවෙන් පීඩා විඳින ගොවින් මාධ්‍යට සිය දුක කිව්වා. බැරි වෙලාවත් ඊගාව පාර අස්සන්න අඩු වුණොත් කවුද මේකේ වගකීම ගන්නේ? කෘෂිකර්ම ඇමතිතුමා ප්‍රමුඛ රජයේ වගකීම බාර ගන්න ඕනේ. කාබනික පොහොර ගේනවද නැද්ද? ඒවා පරිහරණය කොහොමද? කිසිම විධිමත් වැඩපිළිවෙලක් මේක නැහැ අධිකාර ජනාධිපතිතුමනි. ඔබතුමාගේ දැක්ම හොඳයි, ක්‍රමේ වැරදි. මහකන්නේ ගොවිතැන අවුල් කරොත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බේන්තුව මේ රට 2022 දෙසැම්බර් වෙනකොට බඩගින්නේ මැර රටක් බවට පත් වෙනවා. අසං අපේ දුක සමං විභීෂණ විෂ්ණු කතරගම දෙවිඳුන්නේ කෙදින් බලෙන් බහු ජාතික ලොක්කොයි අපේ පොහොර අයිතිය ගන්නේ මෙහි ලොකු වැත්තොත් නුන් අත නූලෙන් රුකඩ සෙල්ලම් පෙන්නන්නේ කවුද රැකෙන්නේ කවුද නැසෙන්නේ ජවාරං හොරු තර වෙන්නේ රාජකාරිය සාපරාධී ලෙස පැහැර හරිමින් මිනි මැරීමට ඉඩදීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරවරුන් ඉදිරියේ චෝදනා පත්‍ර බහර දුන්නා. මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය බටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩී ඥාන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මණ්ඩල ඉදිරියේ කැඳවා තිබුණේ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙහි එක් එක් විත්තිකරුට එරෙහිව මුලින්ම චෝදනා 864 බැගින් ගොනු කර තිබූ බව සඳහන් කළා. එහෙත් එම චෝදනා සංශෝධනය කර වර්තමානයේ එක් එක් විත්තිකරුවන් වෙනුවෙන් චෝදනා 855ක් බැගින් ගොනු කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයන් 1215 දෙනෙකු නම් කර තිබෙන බව සඳහන් කළා. චෝදනා පත්‍ර සංශෝධනය කර ඉදිරියට පවත්වාගෙන යාමට අගවිනිසුරුවරයා අනුමැතිය පළ කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රකාශ කළා. ඒ අනුව නඩු විභාගය සඳහා දිනක් නියම කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. මෙහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකින්ට බහර දී තිබෙන චෝදනා පත්‍ර අධ්‍යයනය කර විත්තිය ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා තමන්ට දිනයක් ලබා දෙන ලෙසයි. ඒ අනුව නඩුවේ විභාගය නොවැම්බර් මාස 22 වනදා ආරම්භ කරන බව නියෝග කළ විනිසුරු මඩුල්ල එදින සිට නොවැම්බර් මාස 29 වනදා දක්වා දිනපතා නඩු විභාගය පැවැත්වෙන බවද නියෝග කළා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.